அவசராய் கௌரவனிய ரஹத்தின் வான்சே அப்பி மிக்கேக்க சமுத்தி இந்தவின மே தர்மே நட்டுவ அப்பி மே சம்மத்த வித்தாகமே சிட்டியா யாத்திர மே நிர்மல சித்தா சத்தாமே அஹான லம்பல இந்த பசி அப்பி பின்னர் ஃபில் கண்ணி ஃபில் சமாதான் வேண்டி ஏ மனோவத் நெஹே அப்பி அப்பி தோன மே நிர்மல ஸ்ரீ சத்தாமே அப்படி நிர்வாண மார்க்கே பமனை அவசிய சுவாமின் வாசி மட்டும் ஜனகாண்டு ஒன்று தென் மே ஸ்ரீ சத்தாமே நொதாந்தாய சம்மத்தே இன்னு ඒ අය මේ දහමට අගෞරව කරනවා නම් දහම අපි ඒ සම්මතයට යොමු වෙන්නේ නැතුව මේ දහම පමණක් අහලා ඒ පැත්තට යොමු වෙනකොට අනිත් අය මොනවා හරි එයාලට කිසි තේරුමක් නැතිකමට යම් කිසි දෙයක් ඉතින් අපට දුස් කියනවා නම් ස්වාමීන් වහන්සේ අපි එයාලට පවක් සිද්ධ වෙනකොට අපි කුමක් කළ යුතුද කියලා දැනගන්න අවශ්‍යයි ස්වාමීන් වහන්සේ තමන් කරුණු දෙකක් තේරුම් ගන්න ඕන අහක යන කුණු ගොඩවල් වලට කර ගහන්න යන්න එපා සමුදය නිරෝධ කිරීම නවත්තන්න නැතුව දිගටම කරන්න ඕන. එතකොට දැන් තමන් ඉන්නේ සමාජයේ තම සමහර විට තමන්ගේ ගෙදරම තව එක්කෙනෙක් දෙන්නේ මේ ධර්මය දන්නේ නැහැ. මේ ධර්මය තේරුම් ගත්තේ නැහැ. ඉතින් ඒ ධර්මය තේරුම් ගත්තේ නැත්තේ ඒ අයගේ කර්මයක් නිසා. ඒ අයගේ කම්මාවරණ විපාකාවරණ හැටියට. ඉතින් ඒක නිසා අනුන්ගේ කම්මාවරණ විපාකාවරණ වලින් ඒ අය වන අහලා නිදහස් වෙන්න ඕන. තමන්ට බෑ. ඉස්සෙල්ලම තමන් මේ සමුදේ නිරෝධ කරන මාර්ගයේ තේරුම් අරගෙන මේ ධර්ම මාර්ගයේ මේ අනුගමනීය ප්‍රතිපදාය මේ නිබ්බිදාය විරාගාය නිරෝධාය පටිනිස්සග්ගාය සබ්බූපදී පටිනිස්සග්ග කියන தത്വයට පත් වෙන්නේ යන්න ඕන ගමන. ගමන ගිහිල්ලා යම් කිසි தത്വයකට පත් වුණාට පස්සේ අඩුගානි සෝතාපන්න ඵලයට පත් වුණාට පස්සේ අර තමන්ගේ අයටත් ඒක කියා දෙන්න පුළුවන්. හැබැයි ඒ අනුව තව බොහෝ පිරිසක් ඔය ආගමිකයෝ ආගම් අන්තවාදී ලෙස ගත්ත ඔය පිනෙන් නිවන් දකින්න පුළුවන් කියලා හිතුම් මිනිස්සු වැඳුම් පිදුම් ප්‍රාර්ථනා යාඥා කරන මිනිස්සු ඉන්නවා. ඒ අයට අපි අනුකම්පා කරන්න ඕන. ඒ අයට තරහෙන් දේශයෙන් වෛරයෙන් ක්‍රෝධයෙන් කටයුතු කරන්න හොඳ නැහැ. ඒ අයටත් මෛත්‍රී කරන්න ඕන. ඒ අයගේ මේ නොදන්නාකම නිසා අඥානකම නිසායි ඒවා කරන්නේ. අපි ඔය අහක යන කුණු ගොඩවල් මොනවටද අපි කරගහන්නේ? ඒවා අහක යන කුණු ගොඩවල්. අහක යන කුණු ගොඩවල් මේ සමාජයේ ඕන තරම් තියෙනවා. මේක මඩවලක්. මේක නෙළුමක් පිපෙන්නේ මේ මඩවලින්. අර මඩවල නැත්නම් ඔය නෙළුම පිපෙන්න බෑ. ඉතින් ඒක නිසා මේ නෙළුම පිපුණාට පස්සේ ඒක මඩවලින් උඩට එනවා. ඊට පස්සේ ආයේ මඩ ගැවෙන්නේ නැහැ වගේ. මේක හොඳට තේරුම් ගන්න ඕන. තමනුත් මේ සමාජයේ තියෙන්නේ මඩවලක්. මේ සමාජයේ තියෙන්නේ කෙලෙස් සිතුවිලි තියෙන පුද්ගලයෝ. ඒ කෙලෙස් සිතුවිලි තියෙන පුද්ගලයෝ හිටියට එයට අපි ගැටෙන්න යන්න හොඳ නැහැ, ඇලෙන්න යන්න හොඳ නැහැ, මුලා වෙන්න යන්න හොඳ නැහැ. ඒ අය නොදන්නාකම නිසා අඥානකම නිසායි ඔය තත්ත්වයට පත් වුණේ. හැබැයි ඒ අයටත් අපිට කියා දෙන්න පුළුවන් වෙනවා මේ මාර්ග ඒ පාර නොදැන වැරදි පාර ගියොත් ඒ අයට උදා වෙන ආදීනව විග්‍රහ කරලා විස්තර කරලා දෙන්න පුළුවන්. එහෙම දීලත් ඒගොල්ලෝ තේරුම් ගන්නෙ නැත්නම් අපිට අපේ මාර්ගයේ වහගන්න ඒවා බාධක හැටියට ගන්න හොඳ නැහැ. ඒවා උපාදානය කරගන්න හොඳ නැහැ. ඒක නිසා යම් යම් අය වැරදි කරන බව තමන් දන්නවා, තේරුම් ගත්තා. ඒ අය ආස්වාදය ආමිෂ සුවය සඳහා කරන්නේ. ඒ ආමිෂ සුවය සඳහා කරන එකෙන් ඒ අය යම් තාවකාලික සුවයක් ලබනවා වෙන්න පුළුවන්. අපි හිතමුකෝ ඔය 84,000 මල් පූජාව, පාම් පූජාව වගේ දේවල් රටේ තියෙනවා. ඔබ හාමුදුරුවමයි මේ ව්‍යාපාරයක් හැටියට කරන්නේ. ඒ හාමුදුරුව ඔය මිනිසුන් එක්කන් ගිහිල්ලා අනුරාධපුරයට මේ 84,000ක් මල් කඩාගෙන ගිහිල්ලා 84,000ක් පොල්තෙල් පාන් පත්තු කොල්ලා 84,000ක් පත්තු කොන්නත් දන්නේ නැහැ. එහෙම කියනවා ගිහිල්ලා මුළු පරිසරයම විනාශ කරනවා. දෙයාකාරික ණය වෙනවා. කොච්චර නම් ණය වෙනවද කියන්න බෑ. දැන් ඔය අපි හිටමුකෝ මේ මල් කඩනවා. තව පිපිලත් නැහැ. හරියට පිපෙන්නත් ඉස්සෙල්ලා මල් පොහොට්ටු ඔක්කොම කඩලා එක්කහු කරගෙන යනවා. අර මී මැස්සන්ට සමනලයන්ට ආහාර ගන්න අර පරිසරය සුවඳවත් කරන්න තියෙන මල් ඔක්කොම කඩාගෙන ගිහිල්ලා
ඊට පස්සේ අනුරාධපුරයට ගිහිල්ලා අර රුවන්මැලි මහසෑය හරි ශ්‍රී මහ බෝධි හරි තවත් වන්තරක හරි කොහේ හරි මේවා මිනිස්සු පූජා කළා ඊට පස්සේ මුළු පරිසරයම සතියක් යනකම් ඔය මල් කුණු වෙලා ගඳ ගන්නවා කරුණු දෙකකින් ණය වෙනවා මේවා ආදීනව අංසංශ නොදන්නා නිසා ඒ වගේම මේ මිනිස්සුන්ට උයන්න පියන්න කන්න බොන්න තියෙන පොල් තෙල් ටික ගිහිල්ලා අර ලයිට් උත් දාලා මහදවල් වගේ ලයිට් දාලා අර බිම පාන් 84000 පුච්චලා අර ඔක්කොම පරිසරයට මේ දුමාරය ඇරලා පාන් පුච්චලා මේ පාපයක් කරගන්නවා කර්මයක් කරගන්නවා අකුසලයක් කරගන්නවා බරදක් කරගන්නවා මේවා වරද දකින්නේ හිතන්නේ මේ පාන් පත්තු කළා මේ මල් පූජා කළා නිවන් දකින්න පුළුවන් කියලා සමුදේ නිරෝධ කිරීමක් ගැන කතාවක් කවෙවත් නැහැ මේ සමුදේ තමයි මේ ඔක්කොම වෙන්නේ ඔය නිරෝධයක් නැහැ ඒක නිසා මේවා මේ බුද්ධාගම ආශ්‍රයෙන් මේ එක එක සාමුදුරුවරුම ඔවා කරන ව්‍යාපාර තව නොයෙක් ව්‍යාපාර කරනවා ඔය මේ බුද්ධාගම ආශ්‍රයෙන් තව ඔය තව නොයෙක් ඔය අය දකුණේ ඉන්න මිනිස්සු කොටසක් ඔය අටපිරිකර 2000 ගිහිල්ලා රුවන්මැලි මහසෑය වටේට පූජා කරනවා මිනිස්සුන්ගෙන් සල්ලි අය කළා ඔය එක අටපිරිකරක්වත් මේ පරිස්කාරයක් වන්න මේ සිවුරක් හැටියට අඳින්න පාවිච්චි කරනවා නෑ ඒක ව්‍යාපාරයක් මේක හොඳට තේරුම් ගන්න ඕනේ බුදුහාමුදුරුවන්ගේ කාලේ මේ පරිස්කාර කිව්වේ පරිහරණයට උපකාර වන දේ පරිහරණයට උපකාරක ප්‍රධානාංග 8ක් එකතු කරලා අටපිරිකරක් හැදුවා එදා. එදා ඒ අටපිරිකර ওই පාත්‍රයේ සියලු දේ පරිහරණය කළා. කවුද මේ මග නිවන් මග හොයන මේ පාරේ යන අය මේ මග යන අය. නමුත් අද ওই අටපිරිකර එකක්වත් හොඳට ඔතලා ලස්සනට මේවා කළා මේක ව්‍යාපාරයක්. මේක ව්‍යාපාරයක්. මේවා පරිහරණය කරන්න නැහැ ඒවා පිරිකර වෙන්නේ නැහැ පරිස්කාර වෙන්නේ නැහැ. මේ වගේ දේවල් හොඳට තේරුම් ගන්න ඕනේ. ඒක නිසා අපි ඔබ සියලු දෙනාට කියනවා ඔය කඩවල වල තියෙන අටපිරිකර පූජා කළා ඔය කියන අටමහා කුසලයක් ඔය කියන ලොකු කුසලයක් වෙන්නේ නැහැ පාපයක් අකුසලයක්මයි වෙන්නේ. බුදුහාමුදුරුවන්ගේ කාලේ ඒවා තිබුණේ නැති නිසා ඒ අංගාට ඔය පැවිදි වූ කෙනෙකුට පරිබජ්ජා මේවා අවශ්‍යයි. නමුත් අද එහෙම නෙමේ අද තත්ත්වය සම්පූර්ණයෙන්ම වෙනස්. අද ඒක ව්‍යාපාරයක්. ඒක හොඳ ලස්සනට ඔතලා හදලා මේක අතින් අත යනවා විකුණනවා. ඔය වාරක හමුදුරු ඉන්න කාලෙත් වාරක එක පිරිකර ලක්ෂ වාරයක් විකුණලා තියෙනවා. ඒවා ව්‍යාපාර. ඒ වගේ දේවල් වැරදි. ඒවා පාප කර්ම අකුසල කර්ම පටිසන්දෙන වැරදි දේවල්. ඒක නිසා මේ බුද්ධ ධර්මය ව්‍යාපාරයකට යොමු වුණොත් ඒක අකුසලයක් වෙනවා පාප කර්මයක් වෙනවා ඒක පුණ්‍ය කර්මයක් කියලා කියා දුන්නට ඒක පුණ්‍ය කර්මයක් නෙමෙයි ඒක කර්මයක් ඒක නිසා හොඳට මේ කර්මයයි ධර්මයයි හොඳට තේරුම් ගන්න ඕනේ තමන්ගේ හිතේ සමුදේ නිරෝධ වෙනවා නම් සිත පිරිසිදු වෙනවා නම් පමණයි ඒක ධර්මය සමුදේ නිරෝධ වෙන්නේ නැත්නම් ඒක ධර්මයක් නෙමෙයි කර්මයක් මේක තේරුම් ගන්න.